මීළඟ වැදගත්ම කාරණේ තමයි දැන් අපි පිවිසෙන්නේ බොහෝ මතවාද රැසක් සහිත නිවැරදිව බුදු වදන හඳුනා නොගත් අවස්ථාවක් ඒ නිසා සැබෑ ශ්‍රාවකෙක් වී නිවැරදිව මේ කියන දේ නුවණින් විමසා අවබෝධ කරගත යුතුයි අප පිළිවෙලින් ආර ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සමුදාය පටන්ගෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අර්ථය කුමක්ද යන්නත් සම්බුද්ධ පූජාවකට සම්බන්ධ සියල්ලම තුල සමත විදර්ශනා ප්‍රගුණ වන ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල නැගෙන නිවන් මඟ කලෙලි වෙන කෙලිස් පරිත සිත් හඳුනා ගන්නා ප්‍රතිපත්තිමය පූජාව මතු කර ගන්න ආකාරය ආදී සියල්ල කෙටියෙන් නමුත් ප්‍රමාණවත් විස්තර ඇතිව විග්‍රහ කර ගන්නට යෙදුණා දැන් මේ සම්බුද්ධ පූජාවට සම්බන්ධ ඉතාමත් වැදගත් තවත් කෙලෙස් රාශියක් හඳුනා ගන්නට හැකි මිත්‍යා මත හඳුනා ගන්නට හැකි අවස්ථාවක් තමයි විස්තර සහිතව විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙන්නේ. දැන් ඔබ සිහිපත් කරගන්න ජීවමාන ගෞරවණීය හිමිනමක් ඔබගේ නිවසට වඩම්මවා දානය පිළිගන්නවා. උන්වහන්සේගේ අවසරයකින් තොරව උන්වහන්සේට පූජා කරන්නට යෙදෙනා වූ දානය ඔබ විසින් නැවත ගන්නට යෙදෙනවද? උන්වහන්සේගේ පාත්‍රය හෝ ආහාර පාන බෙදු භාජනය ආදිය නිකම්ම උදුරලා ගන්නවද? ඒවා ඉවත් කරන ගමන්ම ඉතිරි වූ ආහාර එහෙම කටේ දා ගන්නවද? එතන ඉන්න පූසර බල්ලට දෙනවද? ඔය යෙදෙන කෙලෙස් මට්ටම් වල හැටියට නම් ඉතින් එහෙම කරනවද දන්නේ නැහැ තමයි. ඒ නිසා නුවණින් මේ කියන්නට උත්සාහ කරන අදහස අවබෝධ කරගත යුතුයි. ඉතින් නිවසට හිමි නමක් වැඩම කළ විට උන්වහන්සේට දානය පිළිගන්නවා උන්වහන්සේ වළඳා අවසන් වූ පසුවත් ඒ ඉඳුල් වූ දානය උන්වහන්සේ විසින්ම ඉවත් කිරීමට අනුමත කරන තෙක් ඔබ විසින් ඒ ඉවත් කරන්නේ නැතිව අවසරය ලැබෙන තුරු සිටිනවා නේද යමෙකුට දී අවසන් වූ දෙයක් පිළිබඳව ඔබ කෙසේනම් තීරණයක් ගන්නේද එසේ තීරණ ගනිමින් ඔබට ඍෂිසේ කටයුතු කරනවා නම් ඔබගේ සිත තුළ සැබෑවටම දීමක් සිදු වී තිබෙනවාදයි නුවණින් විමසා බැලිය යුතු වෙනවා. උදාහරණයකින් නැවතත් සිතා බලන්න. ඔබ යමෙකුට තෑග්ගක් ලබා දෙනවා. ඒ තෑග්ග ලබාගත් පුද්ගලයාගේ අවසරයකින් අනුමැතියකින් තොරව ඒ ලබා දී අවසාන වූ දුන්නා වූ තෑග්ග පිළිබඳව තීන්දුව තීරණ ගැනීමට ඔබට හැකිද? ඒ තෑග්ග ලබාගත් පුද්ගලයාගේ අවසරයකින් අනුමැතියකින් තොරව ඒ දුන් තෑග්ග නැවත ඔබට ඍෂිසේ රැගෙන වෙන කෙනෙකුට ලබා දෙනවද? ජීවමාන පුද්ගලයන් ඉදිරියේදී මේ ආකාරයට හැසිරෙන ඔබ විසින් බුදු පිළිම වහන්සේ ඉදිරියේදී පූජා කළා වූ බුද්ධ පූජාව කුමන සිතුවිල්ලකින් පූජා කර ඇතිදැයි විමසා බැලීමට ඔන්න දැන් ඔබට තවත් කදිම අවස්ථාවක් ලැබෙනවා. දැන් මුලින්ම බලන්න ඔබ ආහාර ඉවත් කිරීමට බුදුරදුන්ගෙන් අවසර ගන්නවද? නෑනේ නේද? පිළිම වහන්සේ කතා කරනවද නේද? මෙතනත් එහෙනම් තමන්ට අවංකවම ඇත්තේ ජීවමාන බුදුරදුන් උදෙසා දන් දුන් හැඟීමක්ද පිළිම වහන්සේ ඉදිරිපිට කෑම තැබීමක්දයි විමසා වෙන්කොට දැනගන්නට ඔන්න අවස්ථාවක් ලැබෙනවා. අවසර ඇතිව හෝ නැතිව ඉවත් කරගත් ආහාර පානවලට ඔබ මොකද කරන්නේ? ඔබ ගෙදර ඉන්න බල්ලට පූසට දෙනවද? ලේනුන්ට කුරුල්ලන්ට දෙන ස්ථානයක් සකසාගෙන එහි තබනවද? තාපෙ උඩින් තියනවද? කන සතෙකුට කන්නේ කියලා? තමන්ට කන්න පුළුවන් දෙයක් තිබ්බොත් කනවද? යාචකයෙකුට දෙන්න තරම් ප්‍රමාණයක් තිබ්බොත් දීලා දානවද? මේ එක අවස්ථාවක දිවත් සිහිපත් වුණාද? බුද්ධ පූජාව පූජා කොට අවසානයේ එය නැවත රැගෙන ඔබට ඍෂිසේ සතුන්ට දැමීම හෝ වේවා අන්‍ය පුද්ගලයෙකුට කෑමට දීමට ඔබට බුදු හිමියන් විසින් අවසරය ලබා දුන්නද කියලා. අවසරය ලබා නොදුන්
අනුමත නොකළ ක්‍රියාවක් ඔබ විසින් කෙසේ නම් සිදු කරන්නේද? එහි අදහස ඔබ හුදෙක් පිළිමයකට ආහාර තබනවා විනා ඔබගේ සිත තුළින් ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේට නිසි බුද්ධ පූජාවක් සිදු කර නොමැති බව නොවේදයි ඔබගෙන්ම විමසා බලන්න. ඔබ සැබෑවටම ජීවමාන බුදු හිමියන්ට බුද්ධ පූජාවක් පූජා කරන්නට යෙදුනේ නම් ඒ පූජා කළා වූ බුද්ධ පූජාව උන්වහන්සේගේ අවසරයකින් අනුමැතියකින් තොරව නැවත රැගෙන ඔබට ඍෂිසේ සතුන්ට හෝ පුද්ගලයන්ට ලබා දීමට ඔබ කටයුතු කරනවාදයි නුවණින් විමසා බලන්න. දැන් ඔන්න ඔබට සිතේවි මහා කරුණික වූ බුදු පියාණන් වහන්සේ සත්ත්වයන්ට අනුකම්පා කළා. උන්වහන්සේ තරහ වෙන්නේ නැණි උන්වහන්සේට දුන්න කෑම සත්තුන්ට දැම්මා කියලා. හෝ වෙනත් බඩගින්නෙන් පුද්ගලයෙකුට ලබා දුන්නා කියලා. ඒ නිසා මේ කෑම අහිංසක සතුකුට දුන්නට කමක් නැහැ කියලා. මේ කාලේ කෑමත් බීමත් හිඟයි. ඒ නිසා බුදු හිමියන් අනුමත කරන එකක් නැහැ කෑම විසිකරන එක. මෙන්න මේ වගේ මේ කරුණ සාධාරණීකරණය කරන්නට බොහෝ දෑ සිතට නැගෙනවා ඇති. ඒ කෙලෙස් සහිත සිතක ස්වභාවය. ඒ නිසා ප්‍රඥාවන්තව අසාගතියුත් අසා ගන්නා සැබෑ ශ්‍රාවකෙක් බවට පත්වෙමින් මේ කරුණ තෝරාගෙන නිසිඵල නෙලා ගන්න. මෙතරම්දි මුලින්ම අප විසින් බුද්ධ ශාසනයක අනුකම්පාව කොතරම් ගැඹුරින් යෙදෙන්නක්දයි කියන දේ අවබෝධ කරගත යුතුයි. බුදුපියාණන් වහන්සේ විසින් නොඑක්වර පෙන්වා දී තිබෙනවා උන්වහන්සේට සමකල හැක්කෙක් මේ තුන් ලෝකයේ කොතනකවත් නොවන බව. උන්වහන්සේට සමකල හැකි නම් ඒ උන්වහන්සේම වැණියම වූ තවත් සම්මා සම්බුදු කෙනෙකුටම පමණක්ම බව. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහිම පමණක් වූ මේ සුවිශේෂිත්වය පොතේ තිබෙන නිසා නම් අප පිළිගන්නේ අප විසින් අපටම බෞද්ධයන්නේ පවසා ගැනීම එතරම් සුදුසු නොවන බව බුද්ධිමත් ඔබ විසින්ම නැනවත තෝරාගත යුතු කාරණයක්. බුදුරජාණන් වහන්සේ විසින් හෝ වේවා උන්වහන්සේගේ ශ්‍රාවක පරපුරවන ආර ශ්‍රාවක පිරිස විසින් ලෝක සත්‍යයට දක්වන්නා වූ අනුකම්පාව සහ ආර ධර්මයේ අදක්ෂ ආර ධර්මයේ නොදන්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොදන්නා පෘථග්ජන මට්ටමේ සිටින උන් අන්නයට දක්වන අනුකම්පාව හාත්පසින්ම එකිනෙකට වෙනස් වූවා. සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයකට වැටෙන උපරිමය තමයි කුසගින්නක් දැනෙනවා නම් ඒ කුසගින්න නිවන්නට කෙසේ හෝ කාගේ හෝ කැම ටිකක් ලබා දීම ඉතාමත් වටිනවා කියන කාරණය. විශේෂයෙන්ම කෑම අතිරික්තයක් තියෙන කෙනෙක්ගේ කෑම ටිකක් ලබා දීම නම් කිසිසේත්ම පාපයක් නොවේ යන තමයි සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයකට වැටහෙන්නේ. ඉතින් මේ මානසිකත්වයෙන් සිතන පතන බොහෝ දෙනෙක් ශාසනයට ලැබෙන එම නැත්නම් සංඝරත්නයට ලැබෙන ආහාර පාන කුසගින්නේ සිටින පිරිස සමග බෙදාගත යුතුයි කියන අදහසේ තමයි සිටින්නේ. උදාහරණයකට රොබින් හුඩ් වගේ චරිත තියෙන්නේ. අපි හරි කැමතියි නේද? ඒ කියන්නේ පොහොසත් අයගෙන් හොරකම් කරලා නැති බැරි දුප්පත් අයට ලබා දෙනවා. ඒ කියන්නේ වැඩිපුර ලැබෙන කෙනගෙන් හොරකම් කරලා හරි කමක් නැහැ. එහෙම තත්ත්වයක් නොලැබෙ ඉන්න අයට දුන්නට කමක් නැහැ කියන මානසිකත්වයේ තමයි අපි හැමතිස්සෙම සාධාරණීකරණය කරන්න බලන්නේ. ඒක තමයි පෘථග්ජන මානසිකත්වයක ස්වභාවය. ඉතින් මේ මානසිකත්වයෙන් සිතන පතන බොහෝ දෙනෙක් ශාසනයට ලැබෙන එහෙම නැත්නම් සංඝරත්නයට ලැබෙන ආහාර පාන කුසගින්නේ සිටින පිරිස සමග බෙදාගත යුතුයි කියන රොබින් හුඩ් අදහසේ තමයි සිටින්නේ. දානය දුන්නත් අපතේ යනවනම් මහ විනාශයක් සිදු වූ ලෙසට තමයි දකින්නේ. ආහාර අපතේ යන විදිහට දන් නොදිය යුතුයි යන මානසිකත්වයත් හටගන්නවා. මෙන්න මෙවැනි අනුකම්පාවක් නිසාම තමයි සත්පුරුෂ දහමෙහි අදක්ෂ ආර්ය දහමෙහි අදක්ෂ අසාගත යුත්ත අසා නොගත් පිරිස විසින් තුන් ලෝකයකටම අග්‍ර වූ අසම සම වූ වීතරාගී වීත දෝෂී වීත මෝහි ගුණෙන් යුතු සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් වෙන්කොට පූජා කරන්නට යෙදුණු පූජාවන්
සතර අපාගත උපතක් ලබා ඇති තිරිසන් සතුන්ට හෝ දන් නොදීම නිසා සත්පුරුෂ ධර්මයේ ප්‍රතික්ෂේප කළ නිසා දුගී දුප්පත් යාචකයන් බවට පත් උපතක් ලබා ඇති මිනිසුන්ට හෝ කාම භෝගීව දුටු දුටු ආහාර පානයන් පෙරේතකමින් පරිහරණය කරන්නා වූ මිනිසුන්ට ලබා දීම සුදුසුයි කියන මතයට පැමිණෙන්නේ. එසේ ලබා දීම ඒ සත්‍යයන් කෙරෙහි ඒ මිනිසුන් කෙරෙහි දක්වන අනුකම්පාවක් දයාවක් බව තමයි අසාගත යුතු දේ නිසි දේ අසානුගත මානසිකත්වයකට වැටහෙන්නේ. එසේ නම් දැන්වත් අනුමාන වශයෙන් හෝ අසාගත යුතු අසා ගැනීමට යොමු වන්නට කාලය එළඹ ඇති බව අවබෝධ කරගත යුතුයි. නුවණැති ශ්‍රාවකයෙක් නොවනහොත් තමන් පමණක් නොවේ නොදන්නා අනුකම්පාවක් නිසාවෙන් තවත් පාර්ශවයන් රැසක්ම කාලයකටම විනාශයට පත්කොට තමයි නවතින්නේ. ගින්දරට දැනගෙන අත දැම්මත් නොදැන දැම්මත් පිච්චෙන බව අමතක කරන්න එපා. ඒ වගේ දැනගෙන කළත් නොදැන කළත් වරද වරදම බව හඳුනාගෙන නුවණින් විමසා නිවැරදි විය යුතුය. මේ කරුණ ගැඹුරින් විමසා බලා තම තම නැනපමණින් තෝරා ගැනීම පිණිස ත්‍රිපිටක සද්ධර්මයේ තුල අඩංගු බුද්ධ අවවාදයන් ගෙනහැර දක්වන්න. මෙහිදී පින්නපාතයේ හෙවත් සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ කරගත් ආර්ය මහා සංඝ රත්නය උදෙසා ලබා දෙන ආහාර පාන මෙන්ම සියලු පූජාවන් පරිහරණය පිණිස තිබිය යුතු සුදුසුකම් අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. සම්මා සම්බුද්ධ රදුන් වරක මෙන්න මෙසේ පවසනවා. තංකින් මඤ්ඤත භික්ඛවේ කතමන්තු කෝ වරං යං බලවා පුරිසෝ තත්තේන අයෝ සංකුණා ආදිත්තේන සම්පජිලිතේන සජෝති භූතේන මුඛං විවරිත්වා තත්තං ලෝහගුලං ආදිත්තං සම්පජලිතං සජෝති භූතං මුකේ පක්කිපේය තං තස්ස උට්ටංපි දහේය මුකාම්පි දහේය ජීවාම්පි දහේය කණ්ඨාම්පි දහේය උරාම්පි දහේය අන්තප්පි අන්තගුණම්පි ආදාය අදෝභාගා නික්ඛමේය යං වා කන්තිය මහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්දෝදෙහියං පිණ්ඩපාතං පරිබුජ්ජෙයාති. එත දේව බන්තේ වරං යං කන්තිය මහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්දාදෙහියං පිණ්ඩපාතං පරිබුජ්ජෙයං. දුක්ඛං හේතං බන්තේ යං බලවා පුරිසෝ තත්තේන අයෝ සංකුණා ආදිත්තේන සම්පජලිත්තේන සජෝති භූතේන මුඛං විවරිත්වා තත්තං ලෝහගුලං ආදිත්තං සම්පජලිත්තං සජෝති භූතං මුකේ පක්කපෙයං තං තස්ස ඔට්ටම්පි දහෙයං මුඛම්පි දහෙයං ජීවම්පි දහෙයං පේ අදෝ භාගා නික්කමෙයාති. මහණෙනි, ඒකෙමයි හංගිවුද බලවත් පුරුෂේ අවිලගත් මොනවට දිලිසෙන ගිනිසිලු ඇති රත් යහඩුවෙන් මුව විවර කොට අවිලගත් මනාලෙස දිලිසෙන ගිනිසිලු ඇති ලෝහ ගුලක් මුවෙහි බහාලන්නේය. එය ඔහුගේ දිවද දවන්නේය, මුවද දවන්නේය, බොටුවද දවන්නේය, ලයද දවන්නේය, අතුණු දතුණු බහාඳගෙන අදෝභාගයෙන් නික්මෙන්නේ යන යමක් වේ නම් ශාස්ත්‍රීය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ග්‍රහපති මහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධා දෙය පිණ්ඩපාත වළඳන්නේ යන යමක් වේ නම් ඒ දෙකින් කවරක් උතුම් වේද? වහන්ස, ශාස්ත්‍රීය මහාසාරයන්ගේ වේවා, බ්‍රාහ්මණ මහාසාරයන්ගේ වේවා, ග්‍රහපති මහාසාරයන්ගේ වේවා, ශ්‍රද්ධා දෙය පිණ්ඩපාතේ වළඳන්නේ යන යමක් වේ නම් එයම උතුම් වහන්ස බලවත් පුරුෂයෙක් ඇවිලගත් මොනවට දිලිසෙන ගිනිසුළු ඇති යහඩුවෙන් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජලිත වූ සජෝති භූර්ත වූ අත් ලෝහ ගොලක් මොහෙ බහන්නේ නම් එය ඔහුගේ තෝද දවන්නේය, මුවද දවන්නේය, දිවද දවන්නේය, අතුණු දතුණු බහඳා දෝභාගේ නික්මෙන්නේ දයන යමක් වේ නම් එය ඔහුට දුකක්ම වන්නේය. මොකක්ද මේ කිව්වේ? බලවත් පුරුෂයෙක් විසින් ඇවිලගත් දිලිසෙන ගිනි සිළු ඇති රත් කරපු අඬුවකින් මුව විහර කරලා ලෝදිය වගේ රත්ෙච්ච යකඩ ගුලියක් කටේ බුවොත් කොහොමද? දිවත් පිච්චෙනවා, කටත් පිච්චෙනවා, උගුර පපුව බඩවැල්ලාදිය පුච්චාගෙන දවාගෙන පශ්චාත් භාගෙන් පිට වෙනවා. ඉතින් මෙතනදී
සම්මා සම්බුදු පියාණන් වහන්සේ අහන්නේ මෙන්න මේ වගේ ලෝධිය වගේ රතු යකඩ ගුලිය කණ එකට වඩාත් හොඳ යමෙක් සදහසිතින් ලබා දෙන පිණ්ඩපාතයේ හෙවත් සම්මා සම්බුදුරදුන් ප්‍රමුඛ ආර්ය සංඝරත්නය උදෙසා ලබා දෙන දානය උදෙසා ලබා දෙන ආහාර පාන කණ එකද වඩාත් හොඳ කියලා. ඉතින් එතන සිටින භික්ෂූන් වහන්සේලාගෙන් බුදු පියාණන් වහන්සේ එහෙම අහනවා. ඉතින් ඒ වෙලාවේ එතන හිටිය භික්ෂුන් වහන්සේලා පවසනවා යකඩ ගුලිය කණ එක මොන දුකක්ද පිණ්ඩපාතෙන් ලැබෙන දානෙ වළඳන එක තමයි හොඳ කියලා. දන්නවද ඒ වෙලාවේ සියල්ල තතුසේදත් සම්මා සම්බුදුරදුන් විසින් පැවසුවේ කුමක්ද කියලා? යමෙක් සදහසිතින් ලබා දෙන දාණය ඊට සුදුසුකම් නැතුව වළඳනවට වඩා රත්තු ලෝදිය වන්නු යකඩ ගුලිය කිරින එක හොඳයි කියලා කිව්වා. රත්තු යකඩ ගුලිය නිසාවෙන් මරණයටපත් වේවි. ඒත් අපා දුකක් ලැබෙන්නේ නැහැ. ඒ නොගැලපෙන චර්යාවක් සහිතව කටයුතු කරමින් යමෙක් ශ්‍රද්ධාවෙන් ලබා දෙන දාණය වළඳනවා කියලා කියන්නේ සෑහෙන කාලයක් අපා දුකට පත් වෙන්නට කරුණු යදෙනවා කියලා කියනවා. ආරෝචයාමි වෝ භික්කවේ පටිවේදයාමි වෝ භික්කවේ යතායත දේව තස්ස වරං දුසීලස්ස පේ කසම්බුජා තස්ස යං බලවා පුරිසෝ තත්තේන අයෝසංකුණා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන මුඛං විවරිතා තත්තං ලෝහගුලං ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං මුඛේ පක්කිපේයං තං තෙස්සං ඔට්ටම්පි දහෙයං පේ අන්තගුණං ආදාය අදෝ භාගානික්කමෙය්‍ය තං කිසං හේතු තතෝ නිදානං හි සෝ භික්කවේ මරණං වා නිගච්ඡෙය්‍ය මරණං මත්තං වා දුක්ඛං නත්තේව තප්පච්චය කායස්ස බෙහෙදෝ පරම්මරණ අපාය දුක්ගතින් විනිපාතං නිරයං උප්පච්චෙය්‍ය යංච කෝසෝ භික්කවේ දුසීලෝ පේ කසම් බුජාතෝ කත්තිය මහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සද්ධා දෙයියං පිණ්ඩපාතං පරිභූජෙති තං හීතස්ස භික්කවේ හෝති දීඝරතං අහිතාය දුක්ඛාය කායස්ස බේදෝ පරම්මරණාපාය දුක්ඛතින් විනීපාතං නිරයං උප්පජ්ජති. මහණෙනි තොපට ආරෝචනය කරමි. මහණෙනි තොපට කරුණු ගන්වා දන්නමි. හටගත් කෙලෙස් කසල ඇති ඒ දුසිල් හට බලවත් පුරුෂයෙක් ඇවිලගත් ගිනිගෙන දිලෙන ගිනිසිලු සහිත රත්තුයකින් මුවහයවා ආධිපත්ත වූ සම්පජරිත වූ සජෝති බූර්ත වූ රත්තෝ ලෝහගුලකින් මුවහි බහාලන්නේය. යහුගේ තොල්ද දවන්නේය, මුවද දවන්නේය, අතුනු දතුනු බහන්දගෙන අධෝභාගේ නික්මෙන්නේ යන යමක් හෝ වේ නම් එයම උතුම්ය. ඒ කවර හේන්දයත් මහණෙනි, එහෙයින් හේ මරණයට හෝ මරණ මාත්‍ර දුකකට හෝ යන්නේය. ඒ ප්‍රත්‍යයෙන් හේ කාබෝන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත නිරයට නොම පැමිණින්නේය. මහණෙනි, හටගත් කෙලෙස් කසල ඇති ඒ දුසිල් තෙමේ ශාස්ත්‍රීය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගහපති මහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධාදය පිණ්ඩපාතය වළඳන්නේ යන යමක් වේ නම් මහණෙනි, එයම දීර්ඝ රාත්‍රියේ අහිත පිණිස දුක් පිණිස වන්නේය. කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණින්නේය. අංශු මාත්‍ර හෝ නුවණක් වේ නම් ඔබට මේ පවසා ඇති දේම ඇති බුද්ධ පූජාව සහ සංඝයා උදෙසා ලබා දෙන දාණය පරිහරණය කිරීමේ ඇති භයානකත්වය තේරුම් ගන්න. නිකං හිතන්න, බුදු හිමියන් මේ දේ පවසන්නේ ශාසනය තුල පැවති වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට උන්වහන්සේලා වෙනුවෙන්ම යමක් ලබා දෙන දාණය පරිහරණය කිරීමේ පරපතලකම පෙන්වා දෙන්නට. බුදු පියාණන් වහන්සේ විසින් අනුමත කළ පරිදි නිවන් මඟ කටයුතු නොකර යමෙක් බුදු පියාණන් වහන්සේලා විසින් පනවන ලද සිව්පසේ හෙවත් පිණ්ඩපාතය, දාන ආහාර, වස්ත්‍ර, සේනාසන, බෙහෙත්, ඖෂධ ආදී පරිහරණය කිරීම බොහෝ කාලයක් අපා දුක් විඳින්නට කරුණු සලසා දෙනවා කියලා පෙන්වා දෙනවා. ඒ අපා දුකේ තරම පෙන්වා දෙන්නට තමයි පවසන්නේ රතු ලෝහ කුලිය ගිලින එක සුවයක්සේ දකින්න ඒ දුකට සාපේක්ෂව කියලා. ඉතින් තවමත් තේරෙන්නේ නැත්තම් කියන්න තියෙන්නේ යකඩ බෝලයක් අරගෙන හොඳට රත් කළා කටේ දාගන්න කියලා තමයි. එතකොට මොකක්ද මේ කියන්නේ කියලා ඔබට වැටහෙවි. ඉතින් ඒ ඕනේ නැහැ, මම පුංචි උදාහරණයක් දෙන්නම්කෝ. දවල් 12ට විතර
अनुराधपुरे रुवन्नली महाशय लंग हो विनाते चैत्यराजन महाशय के अभ्यास गुडा गिनी मद्दन सिरपुण तो अन्नकोट ककुलट ए रतच स्वभाव धनिलेद पिछन स्वभाव धनिलेद ए अविधगंड बेरव उड़पेन पेन अंगिवली यान मग्न तो असरन वेलावा मतकन अद या गण कोहिट दिखेला इता गण बेरव अरे पिछने वसगन इन वेला वस्तावा ඉතින් හිතන්න ඒ වගේ දෙයක් ඔබගේ කටට ඔබගේ දිවට ඔබගේ උගුරට ඔබගේ ඇතුළාන්තයට වෙනකොට කොහොම සුවයක් දැනේවිද සුවයක්ද දුකක්ද ඒ දුක හොඳයි කියනවා ඒ දුක සුවයක්සේ දකින්න කියනවා අර අපා දුකට වඩා ඉතින් එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් නේද සම්මා සම්බුදු වදන එහෙම වෙන විට සත්පුරුෂ දහමේ ආර්ය දහමේ අදක්ෂ අපි මේ මොකද කරන්නේ විහිත රාගී විහිත දෝෂී විහිත මෝහි ගුණ ඇති තුන් ලෝකේටම අග්‍ර අසම සම වූ සම්මා සම්බුදුරදුන් වෙනුවෙන්ම වෙන් කරන ලද දාණය නිවන් මඟ තබා සුගතියකවත් පිහිටන්නට දක්ෂකමක් නැති තිරිසන් අපාගත සතුන් වෙනුවෙන් ලබා දෙනවා නිවන් මඟ තබා काम लोके अलीम गटी मलवा दोस अद्दक गनट नुहकीव पवत्म वेनुएन्म पोरकान दीमे अगे नुदन्नाकम निसाम ससर दुकट पत्त विपाक विनिन याचकेयन हो विनात पुद्गलेयन वेत लबा देन आरे विने बुद्ध सासने मेटकेयने अनुकंपावन वे मेसे दुकरन वेडपिल्वेल निसा ए सत्तेन ए पुद्गलेयन थावतावत अनतुरटमाय पत्तेने සම්මා සම්බුද්ධ රත්නය ආර්ය සංඝ රත්නය උදෙසා වෙන් කළ යමක් පරිහරණය තුල ඇතිවෙන සසර අනතුරු දැක්කනම් ඒ පිරිස වෙත අනුකම්පාවෙන් බඩගින්නේ මැරෙන්නට අරිනවා ඒතර පූජා කළ දානේ නම් ලබා දෙන්නේ නැහැ සාසනයක අනුකම්පාව කියන වචනයට ඇති ගැඹුරත් අන්න ඒ වගේ එහෙත් මේ දේවල් වල ගැඹුරෝබක හදවතට දැනෙන්නට නම් පෙනෙන ඇහෙන දැනෙන විඳින දත්තයන් අභිභවා ගොස් සම්මා සම්බුදු කෙනෙක් අති දුර්ලභව විවර කරන පෙර නොයසු විරෝධම්හි දක්ෂේක් විය යුතුමයි එවිට මේ දේවල් අමුතුවෙන් ඔබට පෙන්වා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ අවංකවම ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරනවා නම් ඒ වදනට ගරු කරනවා නම් මේ ගැඹුර හදවතට නොදැනුණත් කමක් නැ මේ කියන දේ තුල ඇති අදහස අනුමාන වශයෙන් හෝ තෝරාගෙන හික්මීම ඇති කර ගැනීම ඉතාමත් වටිනවා ඒ තුල ඔබට නිවන් මගම විවර වේවි කල්යාණ මිත්‍රාසුරම ලැබේවි ගිහි වේවා පැවිදි වේවා බුදු පූජාව කෙරෙහි ඔබට මේ කිව් බර දැනෙන්නේ නැතිනම් මේ අප විසින් ජීවමාන බුදුරදුන් උදෙසා පූජා කළ දානෙයයි හැඟීමක් ඇති වෙන්නේ නැතිනම් තමයි ඔබට මේ පිළිමෝහන්සේ ඉදිරිපිට මමම තිබ්බ කෑම ටිකක් නේ නිකං අපරාධේ විසි කරන්නේ මොකටද අසරණ සතෙකුට හෝ පුද්ගලයෙකුට කන්න දෙනවා ආයයි අදහස පහළ වෙන්නේ. ඉතින් සිත අවබෝධ කරන්න ධර්මයේ තුල දියුණු වන්න. එවිට මේ කාරණා ඔබට තවත් හේතු සහිතව පැහැදිලි වේවි. ඉතින් අනේ ස්වාමීන් වහන්සේලාම නේ කියන්නේ බුද්ධ පූජාව සතුන්ට දාන්න නැත්තම් කැමරට ගන්න කියලා. අපි මොකද කරන්නේ ඉතින්? මේ වගේ දුක් අඳෝනා තමයි මේ දේවල් පෙන්වා දෙන්නට යන විට පවසන්නේ. කියන්න කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ගිහි වේවා පැවිදි වේවා යමෙක් කිව්ව සැනින් මෙය තමයි නිවැරදි කියා හෝ මෙය තමයි වැරදි කියා හෝ එකවර බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකර නුවණින් හොඳින් විමසා බැලීම නැනවත් ශ්‍රාවකෙක් සතු ගුණංගය. අන්නේ ගුණය ඔබ තුල තව තවත් දියුණු කර ගැනීම ඔබගේ වගකීමක්.
සම්මා සම්බුද්ධ රත්නේ සද්ධර්ම රත්නේ ආර්ය මහා සංඝ රත්නේ ගුණ දැකලා ත්‍රිවිධ රත්නේට ගරුසරු ඇතිව හික්මෙන ශ්‍රාවකයා කවදාවත් කෑමට බීමට වස්ත්‍රයට ස්ථානයට බෙහෙතට පරිහරණය කරන අනිකුත් දේවල් වලට කැමැත්තෙන් ඒවා ප්‍රමුඛ කරගෙන වාසය කරන්නේ නැහැ. මෙය නිවන් මාර්ගයේ හැසිරෙනවා යකින ගිහි පැවිදි දෙපාර්ශවයටම අදාළ කාරණයක්. මේ බුද්ධ ශ්‍රාවකයන් යයි පවසන සියලු දෙනාටම පොදු කාරණයක්. සම්මා සම්බුදු පියරන් වහන්සේගේ කාලයේ සිදු වූ මේ සිද්ධියනොත් මේ ගැඹුර දැක ගන්නකෝ. අපේ සම්මා සම්බුදු පියරන් වහන්සේ නිරන්තරයෙන් දුන්න අවවාදයක් තමයි ආමිසෙහෙවත් කෑමට බීමට වස්ත්‍රයට ස්ථානයට බෙහෙතට පරිහරණය කරන අනිකුත් දේ ආදියට ගිජු වෙන්න එපා, ඇලෙන්න එපා, පෙරේතකම් කරන්න එපා, ධර්මය මුල් කරගෙන වාසය කරන්න කියන දේ. ඉතින් දවසක් අපේ බුදු පියාණන් වහන්සේ මේ බව පවසා සිදුව සිද්ධියක් පෙන්වා දෙනවා. අපමහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්නපාතය අරගෙන ඇතිපමණට වළඳා අවසංකල අවස්ථාවක එතනට කුසගින්නේ දුබලව ගිය දුකටපත් භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩියා. එවිට බුදුහිමියන් පවසනවා, මා දැන් ඇතිපමණට වළඳා සිටින බැවින් ඉතිරිය ඔබට කැමතිනම් වළඳන්නට හැකි. එසේ වළඳන්නේ නැතිනම් මායේ ඉතිරි පිණ්ඩපාත කොටස තනකොළ නැති බිමක බහලනවා. නැතිනම් ප්‍රාණියෙක් නැති ජලයක පාකර හරිනවා ලෙසින්. මහණෙනි, මාව වැළඳුවේම් වොමනා පමණ වළඳා අවසන් කළෙම්, භෝජනයෙන් සම්පූර්ණ වූයෙම්, වළඳා අවසන් කළෙම්, බඩගිනි නැතිවීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් ආහාර ගත්තෙමෙම්, ඉතිරිව ඉවත දැමියුතු පිණ්ඩපාතයක්ද වේ. එකල බඩසයින් හා දුබල බැවින් පෙළුණු භික්ෂූන් දෙනමක් එන්නාහුයි. මම ඔවුන්ට මම වැළඳුවෙමි, පැවරුවෙමි, පිඩු පිළිකෙව් කළෙමි, සම්පූර්ණ වූයෙමි, බොජුන් කිස අවසන් කළෙමි, තෘප්ත වූයෙමි, කැමති තාක් වළඳුවෙමි, ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයක් ඇත. ඉදින් කැමැත්තාහු නම් වළඳව්, ඉදින් තෙපේ නොවළඳන්නාහු නම් දැන් මම නිල් තර නැති බිමක හෝ බහන්නෙමි, පණුවන් නැති ජලයක හෝ පාකොට හරින්නෙමි කියන්නෙමි. ඉතින් මේ ආකාරයට බුදුහිමියන් පැවසූ විට ඒ කුසගින්නේ දුකින් පීඩිතව හිටි හිමිවරුන් දෙදෙනාගෙන් එක් හිමි නමක් මෙන්න මේ විදියට හිතනවා. භාග්‍යවතුන් වහන්සේ වැළඳුසේක, පැවරුසේක, සම්පූර්ණ වූසේක, අවසන් කළසේක, තෘප්ත වූසේක, කැමති තාක් වැළඳුසේක, භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු මේ පිණ්ඩපාතයක් ඇද්ද දින් අපි නොවළඳන්නාහු නම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල් තර නැති බිමක හෝ බහාලනසේක, පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරිනසේක, භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනි මාගේ ධර්මයට දායාදවව් ආමිස දායාද නොවව් යයි මේ වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයක් වේ නම් එය දාමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නොවලඳා මේ බඩ සාදුකින්ම යුක්තව මේ රෑදාවල් දෙක ඉක්මවන්නේ නම් මැනවයි මෙබඳු අදහසක් වෙයි. කුසගින්නේ හිටියත් කුසගින්නේ මිය ගියත් බුදුහිමියන්ට හිමි ආමිස මෙය කොටස අයත් වූ දෙයක් පරිහරණය නොකරන්නෙමි. උන්වහන්සේ විසින් දුන්නා වූ ධර්මයම පමණක් ලබන්නෙමි. ඒ හැරුණුකොට අන්ධයක් තමා සතු කර නොගන්නෙමි යන අදහස ඇතිව සම්බුදු පියාණන් වහන්සේ විසින් වළඳන්නටයි කළා වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා කුසගින්නේම සිටියා. හැබැයි ඉතින් අනික් හිමි නම නම් දැන් ඔබ බොහෝ දෙනෙක් හිතන විදිහට තමයි හිතුවේ. කොහොමත් බුදු හිමියන් මේ ඉතිරි කෑම ටික විසිකරන නිසා මෙච්චර කුසගින්නේ දුබලව ඉන්න මම වැළඳුවාම එහි වරදක් නෑ කියලා හිතලා ඒ පිණ්ඩපාතේ වළඳන්නට යෙදුණා. යළි දෙහෙන භික්ෂූන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වැළඳූසේක, පවාරණය කළසේක, සම්පූර්ණ වූසේක, අවසන් කළසේක, තෘප්ත වූසේක, කැමති තාක් වැළඳූසේක, භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමියුතු මේ පිණ්ඩපාතයක් ඇද්ද ඉදින් අපි නොවළඳවන්නා වුනම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල්තර නැති බිමක හෝ බහලනසේක, පණුව නැති දියෙහි හෝ පාකොට හරිනසේක, මම මේ පිණ්ඩපාතේ වළඳා බඩසා නැතිව මේ රෑදාවල ගෙවන්නේ නම් මැනවයි මෙබඳු අදහසක් වෙයි. හෙතෙම පිණ්ඩපාතේ වළඳා බඩසාදු බල බව නැතිකොට මෙසේ රෑදාවල ගෙවන්නේය. බුදුපියාණන් වහන්සේ වළඳලා ඉවරයිනේ.
खन्न कियला आराधना कुछ कलाने कोमल तिसी करला दाहने कने ये निसा बड़े गिनी ना मामा के आवट मुकदी के ना धासे थामाए मैं देवन ही मेना मटर भाले वेला तीरने नेदर බුද පූජාව විසිකරන එක අපරාධේ බුදු හිමියන් ජීවමානව සිටියානම් අපිට ඕක කන්න කියලා කියයි සතෙකුට දෙන්න කියයි ඒ නිසා බුද පූජාව පරිහරණය කළාම මොකද එහි වරදක් නැහැ කියලා හිතන ඔබ වගේ නේද ඒ හිමි නම හිතලා තියන්නේ හැබැයි ඉතින් බලන්න බුදු හිමියන් මේ දෙදෙනාගෙන් කොයි හිමි නමද අගය කළේ කියලා ऐसे अतिकाल मावीसें थला पालमु महानम वड़ा पिदी युतुद पैसेज युतुद वे एक आवर हेंदे आत महानेनी ए महानुंटे बहु कला अपिस बाव पिनेसद सातोस बाव पिनेसद मनासे केलसुन सिंधहरीम पिनेसद सुपोष बावे पिनेसद वैर अरंभुं पिनेसद वान्ये महानेनी एनिसा मागे धर्मेट दायाद वाव आमीसेट दायाद नो आव मागे श्रावक्यो कैसे नम धर्मेट दायाद वन्ना होद आमिसेट दायाद नुवन्ना होदै थोपके रही मागे अनुकंपा वेत सम्मा संबुद्रजानन वहांसे केनेक प्रशंसा करना कियन्ने लेसी पासु कारणयक् नेवे ई गंभुर सियलु हेतु देखलामाई उन्हांसे प्रशंसा करन्ने वरदक दोषयक् पेन्वा देन्ने निवान मगम वेडेन्ने आश्रवाशिरीम खटयुतु सलसागने उदुहिमियन प्रशंसाकरण लद वीर्यक्यति कुसगीने तीरने कल हिमिनमटाय उन्वहांसे बुदुहिमियन निरांतरेन मरणाकरण धर्मयम दायाद करगेन सिटिन्ने एकियन्ने तेरुवन तुलिन धर्मय रखवारने लबागेन ससर दुख केलवर करगन्नवा कियन तीरने मिसाक बुधुहिमियंगे नमट महाराथन वहांसेला प्रमुख मार्गफललाभी आर्य पुद्गल अन्हेवात आर्य संगरने नमट लबेन किसीदु आमिसमे दया बलापरत्वे नेवे खटियुतु करन आमिसे पिलिबंद बलापरत्वे नोतियन धर्मय किरिहिम अवदाने यमु करन्नावो धर्मयम पमनक बलापुरत्तु वन्नन हट बुदुहिमियन्गे अनुकंपाव हिमिवन बव मेतन बुदुहिमियन् पेन्वा देनवा एसेनम ओबट हो यमेकुट सितनवानम तेरुवन उदेसा वेंकरला पूजा करन लद आहार पान आदि ओणैम देयक विसिकरन्ने नैतुव कुसगेन इन केनेकुट दीम बुदुबियानन वहांसेला अनुमत कल अनुकंपा सहगत वैडपिलिवेलक कियला शासनयक पेन्वा देन अनुकंपावे गंभुर देख गन्नट धर्मय वैडी वैडियेन असुरु करन्नट काले एलंब ऐति बव वटहा गत युतुयि नैत्नम इतिन अनुकंपाव भूमिकंपावक वगे विनाशयक्म वेला तमन्टत् अनुन्टत् महा अनतुरक् गेन देन बव सिहि तबा गैनीम वैदगत् ऐसे नम बुद्ध पूजा वाक्यान्ने शासने उदेशा पूजा करना ओनाय मध्य वाक्यान्ने मिन्न में शासने विनुहिन मविनु आमिस कोटसट आयात देवल नैनवात श्रावक्यान ए देवल परिहरणे करने ने ए देवल पूजा कलपासु विसिकलात ए किसी वक्त खामफावक हो अपराध्यक उने कियलवात नैनवात बुद्ध श्रावक्यान टे हितेने ने मंद ए देवल परिहरणे टे सुदुस्सन्न निवरदिव दन्ना निसात ए देवल परिहरणे किरीमट अति सुदुसुकाम निवरदिव हदुनागेन सिटिन निसात कियन कारणा निसामयि